නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාභිලාෂී බෝසත් කාරුණික පින්වත්නි අදත් පින්වත් ඔබ හැම දෙනාම ජීවිතේ ජීවිත අවබෝධය පිණිසත් සසරේ ධර්ම අවබෝධය පිණිසත් අඟහරු වාදාවේ ධර්මාසනය ධර්ම දේශනාව ශ්‍රවණයටයි සුපුරුදු සදැහැති මානසිකත්වයෙන් සූදානම් වෙන්නේ හැමදාම ධර්මාසනය අඟහරු වාදා දේශනාව ආරම්භ කරන වෙලාවේ පහුගිය සතිවල ධර්මාසනයේ පිළිබඳ අපේ ශ්‍රාවකයෝ කියපු දේවල් ලියලා එවපු දේවල් අපි සිහිපත් කළා මේ සතියේ මට සිහිපත් නොකරව බැරි ප්‍රතිචාරයක් ලැබුණා ඒ ගැන නම් කියන්නම ඕන දැන් දීර්ඝ කාලයක් තිස්සේ ධර්මාසනය දේශනාව අපි නොකඩවා පවත්වාගෙන ආපු නිසා රට පුරාම අඟහරු වාදාවේ ධර්මාසනය අහන මිනිස්සු අපිට හම්බ වෙනවා හුඟක් මිනිස්සු බොහෝම සතුටු හිතෙන ප්‍රතිචාර අපි වෙත අරගෙන එනවා අපේ ජීවිත හැදුනේ මේ බණ අහලා අපි හරි පාර හොයාගත්තේ මේ බණ අහලා හාමුදුරුවනි අපේ දරුවෝ හැදෙන්නේ මේ බණ අහලා කියලා කියනවා ඒ අතර මේ ඊපෙරේදා මට අමුතු විදිහේ ප්‍රතිචාරයක් ලැබුණා ධර්මාසනය අහපු කෙනෙක් මට කියනවා ඔබ වහන්සේ දැන් ගොඩක් ජනප්‍රියයි රටේ හැමතැනම ඔබ වහන්සේව දන්නවා ඔබ වහන්සේට දුර ගමනක් යන්න පුළුවන් හැබැයි ඔබ වහන්සේ ඔය යන වාහනේ ඔබ වහන්සේගේ තත්ත්වයට මදි නේද ටිකක් අමාරුවෙන් හරි කල්බදු ක්‍රමයට හේව නැත්තම් ෆිනෑන්ස් පහසුකමක් අරගෙන ලීසින් පහසුකමක් අරගෙන හොඳ කාර් එකක් ගමුද හයිබ්‍රිඩ් එකක් ඒ විතරක් නෙමෙයිනි පින්වත්නි මේ මිනිස්සයා කියනවා මොකද්ද හාමුදුරුවනේ ඔය සිවුරේ පාට තැඹිලි පාට හරි සම්ප්‍රදායිකයිනේ හරි සාමාන්‍යයිනේ ඔහොම නෙමෙයි ටිකක් කළු පාට වගේ තද දුඹුරු පාට වගේ සිවුරක් අර පොඩි පොඩි කොටු මහපු සිවුර හොඳ නැද්ද ටිකක් ගණන් 25000ක් විතර වෙනවා ඔබ වහන්සේ වගේ ජනප්‍රිය කෙනෙක් එහෙම සිවුරක් නේ පොරවන්න ඕනේ එතකොටනේ පෙනුමක් තියෙදී එතකොටනේ සාමාන්‍ය හාමුදුරුව අතර විශේෂ වෙන්නේ ඒ විතරක් නෙමෙයි මිනිස්සු ගන්න දුරකතන ඇමතු එක පාරට ගන්න එපා දවස් දෙක තුන පරක්කු කරලා කතා කරන්න ගොඩාක් පාරක් මිනිස්සුන්ට කතා කරන්න ඇරලා උත්තර දෙන්න එපා වෙනකන් ලිස්ට් එකේ ඉඳලා මිනිස්සුන්ව ගන්න පන්සලට හම්බෙන්න ආපුවම හාමුදුරුව එක පාරට හම්බෙන්න එන්න එපා පැය භාගයක්වත් පරක්කු වෙලා ඇතුළට වෙලා සැතපීලා ඉඳලා අර මිනිස්සයව පොලිමේ තියලා ගන්න නැත්තම් අගයක් නැහැ හාමුදුරුවනේ එහෙමයි වෙන්න ඕන දුරකතනයට උත්තර දෙන්න වෙන මිනිස්සෙක් ගන්න කිව්වා කළු කලිසමක් අඳවලා සුදු ෂර්ට් එකක් අඳවලා සපත්තු දාලා බොඩිගාඩ් කෙනෙක් වගේ එයාගේ අතට දුරකතන දෙකක් තුනක් දීලා හාමුදුරුවන්ට එන කෝල්ස් ඔක්කොම එයාට උස්සන්න කියන්න එයා කතා කරලා අවශ්‍ය නම් හාමුදුරුවන්ට යොමු කරන්න එහෙම තමයි හාමුදුරුවනේ මේ ෆීල්ඩ් එකේ ඉන්න ඕන ඕම ඉඳලා එක පාරට අතුරු දහන් වෙන්න හාමුදුරුව කාමරේ දොර වහගෙන සතියක් විතර පන්සලට එලා වැඩ ඉන්න සමාජයට කියන්න භාවනා කරන්න ගියයි කියලා පොඩක් එහෙම ස්වභාවයක් සමාජයට අඟවන්න අර හාමුදුරුවොත් මෙහෙමයි අසවල් හාමුදුරුවොත් මෙහෙමයි හාමුදුරුව කීප දෙනෙක්ගෙම නම් ලයිස්තුවක්ම කිව්වා එහෙම කරන්න කියලා එහෙම උනාවලු මේ සමාජයේ මේ ධර්ම දේශනා ෆීල්ඩ් එකේ ඉන්න පුළුවන් එහෙම එකක් තියෙනවද එහෙම ෆීල්ඩ් එකක් තියෙනවද එහෙම ඕනේද බෝසත් පින්වත්නි ඔබ කැමතිද ධම්මදීප හාමුදුරුවොත් එහෙම වෙනවට මම නම් කැමති නෑ මට නම් එහෙම බෑ බෝසත් පින්වත්නි යන වාහනෙන් අඳින ඇඳුමෙන් පොරවන සිවුරෙන් අතේ තියෙන ජංගම දුරකථනේ වර්ගෙන්
මිනිස්සුන්ගේ තත්ත්වය මනින මිනිස්සුන්ට වටිනාකමක් දෙන සමාජයක් මොන තරම් පිරිහිලාද මොන තරම් පහද්ද කියලා ඔබම කල්පනා කරන්න. බෝසත් පින්වත්නි, කවුරු ඒ තත්ත්වයට වැටුණත් කමක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න ඉන්න අපේ ස්වාමින් වහන්සේලත් ඒ තත්ත්වයට වැටෙනවා නම් කවර කතාද? අපිටම සමහර ස්වාමින් වහන්සේලා කියලා තියෙනවා, ඔබ වහන්සේලා ගානක් කියන්නේ නැතුව ඔහොම නිකන් ගිහිල්ලා බණ කියනකොට අපිටත් මේ සමාජේ ඩිමාන්ඩ් එකක් නැහැ කියලා. හාමුදුරුවෝ, බණට මිලක් නියම කරන තත්ත්වයට වැටෙන්න ඕනද? කරනවා නම් කට්ටියම එකට ගානක් කියමු කියන තත්ත්වයට වැටෙන්න ඕනද? ඒකත් එක මාෆියාවක් වෙනවනේ. එතකොට මේ රටේ අනිත් හැම දෙයකම වගේ ඖෂධ මාෆියාව, ආයුධ මාෆියාව, මත්ද්‍රව්‍ය මාෆියාව, දේශපාලන මාෆියාව, ඒ වගේ බණත් මාෆියාවක්ද ඕනේ? එච්චරයි නේද අඩු? දැන් ඒකත් විනාශ කරන්නද ආසාව? පින්වත්නි, මේ රටේ මිනිස්සු ටිකෙන් ටික ආගම දහමෙන් නැත් වෙනවා. ආගමෙන් දහමෙන් ධර්මයෙන් ඈත් කරන්න ප්‍රතිපත්ති හදන අයත් සියුම් ලෙස උත්සාහ කරනවා. සමහර වෙලාවට ආගම දහමට මිනිස්සු සමීප කරන්න ඉන්න අපේ ස්වාමින් වහන්සේලා කරන වැඩ නිසාත් මිනිස්සු ආගමෙන් දහමෙන් ඈත් වෙනවා. මිනිස්සු බණ අහන්න ගුවන් විදුලියේදී ස්වාමින් වහන්සේලා ගැන අප්‍රමාණ පැහැදීමකින්, මහ ප්‍රසාදයකින් ඒ බණ අහපු මිනිස්සු ඒ හාමුදුරුව හොයාගෙන දුරකතර ගෙවාගෙන යනවා. ගිහිල්ලා හාමුදුරුවන්ට අප්‍රමාණ ගෞරවයකින් ධර්ම දේශනාවට ආරාධනා කරනවා. ගමේ මිනිස්සුන්ටත් කියනවා, අසවල් හාමුදුරුව මම දන්නවා, මං අපේ ගමට ගෙන්නනවා, අපේ ගෙදර දානෙට, අපේ ගෙදර බණට ගෙන්නනවා. රටටම කියලා ඇවිල්ලා හාමුදුරුවන්ට ආරාධනා කළාට පස්සේ හාමුදුරුව ගානක් කිව්වොත් එහෙම, මට ඕන මෙච්චරක්, මේ ගාන නැත්තං එන්නේ නැහැ. මෙච්චර දුර කතර ගෙවාගෙන ඇවිදිලා රටටම කියලා අඬ බෙර ගහලා දැන් ඒ මනුස්සයාට ආපහු හැරෙන්න බෑ. කිසිම වෙනසක් අඟවන්නේ නැතුව ඒ මනුස්සයා ඒ ගාන දීලා හරි බණ කියවනවා තමයි. මතක තියාගන්න, ඒ මනුස්සයා කියවන අන්තිම බණ එක. ආයේ මනුස්සයා බණ කියවන්න හාමුදුරුව වඩම්මන්නේ නැහැ. විතරක් නෙමෙයි, ඒ මනුස්සයා බණ අහන්නෙත් නැහැ. ඒ අපරාධ කළොත් බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙනවද? උන්වහන්සේ දේශනා කළේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනතුරු බුද්ධ ආනුභාවයෙන් මේ සම්බුද්ධ ශාසනය වැජ වෙනවා. ධාතු පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ මග යන ශ්‍රාවක මහා සංඝරත්නය ආනුභාවයෙන් ශාසනය පැවතේවි. ස්වාමින් වහන්සේලා එක නමකට මේ ශාසනය තව අවුරුදු 10කට ඉස්සරහට තල්ලු කරලා දෙන්න පුළුවන් නම් මේ ශාසනය විනාශ කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණයට පෙරම බණට වඩින්න ගාන කියලා මිනිස්සුන්ට බෞද්ධකම එපා කළොත් අපේ ස්වාමින් වහන්සේලම බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණයට පෙරම මේ මහ පොළොවෙන් නිර්මල බුදුදහම අතු ගෑවිලා යනවා. බෝසත් පින්වත්නි, මේ කියන්නේ ඔබේ ගමේ පන්සලට, ඔබේ ගෙදර පින්කමට, බණට වැඩිය හාමුදුරුවන්ට පිරිකර පූජා නොකර, උන්වහන්සේට පරිත්‍යාගයන් නොකර හිස් අතින් යවන්න කියන එක නෙමෙයි. උන්වහන්සේ දුර බැහැර ඉඳලා වාහනයක වියදම් දරාගෙනනේ වඩින්නේ. බණට වඩින හාමුදුරුවන්ට මග වියදම දෙන්නටම ඕන. සමහර ස්වාමින් වහන්සේලාට ගාන කියන්න සිද්ධ වෙලා තියෙන්නේ කපටි මිනිස්සු ඉඳා. බෝසත් පින්වත්නි, මට නම් හොඳට වෙණි අත්දැකීම් තියෙනවා. සමහර මිනිස්සු දුර ඈත ධර්ම දේශනාවලට ආරාධනා කරලා ඒ මග වියදමවත් නොදී බොරු කරපු අවස්ථාවන තරම් තියෙනවා. සමහර වෙලාවට බණට ආරාධනා කරන්නේ සමීතියකින්, හැබැයි පිරිකර පූජා කරන්නේ එක්කෙනෙක්. එයා සමීතියට කියලා තියෙනවා මං හාමුදුරුවන්ට 15,000ක් පූජා කළයි කියලා. හැබැයි ලියුම් කවර එක දාලා අලවලා සීල් කරලා දීලා තියෙන්නේ රුපියල් 3000යි. කොළඹ ඉඳලා ගාල්ලට ගිය හාමුදුරුවන්ට රුපියල් 3000ක් දෙනවා වාහනේ වියදම. තෙල් ගහන්නත් මදි වෙන්න පුළුවන්. එහෙම වුණාම සමහර ස්වාමින් වහන්සේලාට හිතෙනවා ගානක් කියලා ගියා නම් මේක වෙන්නේ නෑනේ කියලා. හාමුදුරුවෝ ඒ තත්ත්වයට වැටුනේත් නිකන් නෙමෙයි. හැබැයි ඉතින් අපි ඒ තත්ත්වයට වැටුනේ නෑ. මොන පාඩුව දරාගෙන හරි අපි ඉදිරියටත් ඒ ප්‍රතිපත්තිය රැකගෙන යනවා.
ඔබේ ගමේ පන්සලට වඩින හාමුදුරුවන්ට, ඔබේ පින්කමට වඩින හාමුදුරුවන්ට අතින් වියදම් කරන් එන්න දෙන්න එපා. උන්වහන්සේලා බොහොම අමාරුවෙන් ඒ කටයුතු කරන්නේ. රියදුරු වඩි ගෙවන්න ඕන, වාහනේ ටයර් හතර දාන්න ඕන. වාහන තියන අය දන්නවනේ වාහනයක් රද්දු කරන එක කොච්චර අමාරුද. හාමුදුරුවෝ දහම් පාසලේ වියදම් ටික, පන්සලේ වියදම් ටික, විදුලි බිල, දුරකථන බිල, මේ සේරම ඔබ දෙන දෙයින් කරගන්න ඕන. හාමුදුරුවෝ කුඹුරු කොටන්නද, හාමුදුරුවෝ එජියෝපිස් එකේ වැඩ කරන්නද, හාමුදුරුවෝ ගාමන් ෆැක්ටරි වල වැඩට යන්නද? ඉතින් ඒ නිසා ඔබ තමයි ස්වාමින් වහන්සේලා නඩත්තු කරන්න ඕන. ඒක ඔබ ඔබට පුළුවන් උපරිම කරන්න. බණට වඩින හාමුදුරුවන්ට ගමේ ඔක්කොම එකතු වෙලා ආධාර කරන්න. උන්වහන්සේලා ගොඩාක් ලොකු සේවාවන් කරනවනේ. බණට ආරාධනා කරන මනුස්සයාට විතරක් ඒ බර දෙන්න එපා. ඔක්කොමලා එකතු වෙලා රුපියල් 500 දාලා හාමුදුරුවන්ට දෙන්න පුළුවන් ගාණක් දෙන්න. පන්සලේ වැඩක් කරගන්න, දහම් පාසලේ ළමයින්ට යමක් දෙන්න, උන්වහන්සේට ආධාර කරන්න. හැබැයි පින්වත්නි, ගණන් කියලා එන අයට නම් ඔබේ පන්සල ඉඩ දෙන්න එපා. ඒක සුදුසු නෑ. මේ කියන්නේ ගමන් වියදම නෙමෙයි. ඔබ දන්නවා එතනින් එහාට මග වියදමට එහා ගිය දෙයක් බලාපොරොත්තු වෙන අය ඉන්නවා. එහෙම එපා. ඒ නිසා බෝසත් පින්වත්නි, ඔබ මේ ගැන හිතන්න, ඔබම තීරණයක් ගන්න. හිතින් බැන බැන ඒ හාමුදුරුව වඩම්මලා අකමැත්තෙන් හරි ඉල්ලන ගාන දීලා රටට පේන්න බණ කියෙව්වට වැඩක් නැහැනේ. ඔබ කැමති නැත්තං ගානක් කියලා බණට වඩින හාමුදුරුවන්ට ඔබ ගෙන්නන්න එපා. ඒක රටටත් හොඳයි, ශාසනයටත් හොඳයි. මුදලට බුදුබණ අලෙවි කරන්න ලැහැස් වෙන අයත් තේරුම් ගනි මේකට වැඩි ආයුෂ නෑ කියලා. මිනිස්සු මේවට කැමති නෑ කියලා. ඔබ හිතින් බැන බැන මොනවා වුණත් කියලා ඒකම කරනකොට උන්වහන්සේලාටත් ඒ වැරද්ද තේරෙන්නේ නෑ. නිවැරදි ස්වාමින් වහන්සේ කෙනෙකුටත් මේ සමාජේ තැනක් නෑ. සමහර දායකයත් අපෙන් අහනවා කීයක් විතර ලැහැස්ති කරගන්න ඕනද දැන් කියලා. අපිට එතකොට පොළොව පලන් යන්න තරම් වේදනාවක් එනවා. කවදාවත් එහෙම කරලා තියෙනවද? පින්වත්නි, මිනිස්සුන්ට එහෙම අහන්න හිතෙන්නේ මේ රටේ එහෙම සම්ප්‍රදායක් තියෙන හින්දානේ. අපි මේක වෙනස් කරමු. ඔබ එවැනි අයට ඉඩ දෙන්න එපා. ඒ වැරද්දට අනුබල දෙන්නේ ඔබමනේ. එහෙම නෙමෙයි, අපි අලුත් සම්ප්‍රදායක් හදමුද? මේ ධර්මදේශනා වහගෙන ඉන්න රට පුරා මිනිස්සු අලුත් විදියට හිතුවොත් මෙන්න මෙහෙම කරන්න බැයිද? ධම්මදීප හාමුදුරුවන්ගෙන් බණ අහන්නනේ ඕනේ. ධම්මදීප හාමුදුරුව වැඩ ඉන්නේ දියුලපිටියේ බරවා විල ගමේ. ඔබ ඉන්නේ ගාල්ලේ වෙන්න පුළුවන්, ඔබ ඉන්නේ පේරාදෙණිය වෙන්න පුළුවන්, ඔබ ඉන්නේ රත්නපුරේ වෙන්න පුළුවන්, ඔබ ඉන්නේ අනුරාධපුරේ පොළොන්නරුවේ වෙන්න පුළුවන්, හම්බන්තොට වෙන්න පුළුවන්, තිස්ස මහරාමේ වෙන්න පුළුවන්. ඇයි ඔබට බැරි දුරකතර ඇමතුමකින් කතා කරලා සැලසුමක් හදාගෙන ධම්මදීප හාමුදුරුවන්ගෙන් බණ අහන්න, ධම්මදීප හාමුදුරුව වැඩ ඉන්න පන්සලට එන්න, බස් එකක් කතා කරගෙන ගමේ ඔක්කොමත් එක්ක වෙනසකටත් එක්ක එන්න බැයිද? දියුලපිටියට ධම්මදීප හාමුදුරුවෝ පොළොන්නරුවට ගෙනල්ලා බණ කිව්වත් එකයි, පොළොන්නරුවේ ඔබ දියුලපිටියට ඇවිල්ලා බණ ඇහුවත් එකයිනේ. එතකොට මේ ප්‍රශ්නවලට හොඳ උත්තරේකුත් ලැබෙනවා. අලුත් සංස්කෘතියක් බලන්න. කතරගම දියුණුවනේ කතරගම කිරිවෙහෙර නිසා, කැලණිය දියුණුවනේ කැලණිය රජමහා විහාරය නිසා, මිනිස්සු යනේන නිසා. ආන් ඒ විදිහට බණහඬ රට පුරාම මිනිස්සු දිවුලපිටියට එනවනම්, බරවා විලට එනවනම් ඒ ගමත් බලාගෙන ඉද්දි දැනටත් වඩා දියුණු වෙයි නේද? එක පැත්තකින් ගමකුත් හැදෙනවා, එක පැත්තකින් රට පුරා මිනිස්සුන්ගේ හිතත් හැදෙනවා. ඔය සල්ලි ප්‍රශ්න මොකුත් එන්නෙත් නෑ. මට මෙච්චරම වෙහෙස වෙන්න වෙන්නෙත් නෑ. අපි එහෙම හිතමු, අලුත් සංස්කෘතියක් හදමු. එහෙම වුණාම හාමුදුරුවන්ට එච්චරම වෙහෙස වෙන්න වෙන්නෙත් නෑ. එක පැත්තකින් ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේම රැඳෙනවනේ. ඔබටත් වෙනසක්, දරුවොත් එක්ක, වයසක අම්මා තාත්තත් එක්ක, විශේෂයෙන් යන්න කොහෙවත් නැති වුණත් ඔබ බණක් අහන්න එනවා දියුලපිටියට. ධම්මදීප හාමුදුරුවෝ බැහැදකලා බණක් අහලා යන්න පවුලේ ඔක්කොමලා ගමේ අයත් එක්ක බස් එකක් අරගෙන එනවා. තව දවසක බුද්ධප්‍රිය හාමුදුරුවන්ගෙන් බණක් අහන්න ගණේමුල්ලට යනවා. ඒ එන්නේ මාතර ඉඳලා වෙන්න පුළුවන්. කොච්චර ලස්සන සංස්කෘතියක්ද! හාමුදුරුවන්ව ගොඩාක් මෙහිසක් දරාගෙන ගෙන්නලා පැයක් බණ අහනවට වඩා හොඳ නැද්ද? ගමේ ඔක්කොමල එකතු වෙලා හාමුදුරුවෝ ඉන්න තැනකට ගිහිල්ලා ඒ බණ අහලා හිත හදාගත්තොත් ඒක ලස්සන අත්දැකීමක්. ගම්මාන අතර අලුත් නෑදෑකම් හැදෙනවා, අලුත් සංස්කෘතියක් හැදෙනවා. අපි හැමදාම ධර්මාසනයෙන් අලුත් දේවල් ඔබට කිව්වා.
මේ රටේ කවදාවත් නොකරපු දෙයක්. පුළුවන් නම් අපි එහෙම සංස්කෘතියක් පටන් ගමු. බුද්ධ කාලේ වගේ හාමුදුරුවෝ ඉන්න තැනට ඇවිල්ලා බණක් අහන්න, ගායකයෝ සල්ලි දීලා ගෙනල්ලා, ස්ටේජ් එකේ නැග්ගලා, සින්දු අහලා, ගාන ගෙවලා පිටත් කරනවා වගේ හාමුදුරුවෝ බණට ගෙන්නන්න එපා. එහෙම මිනිස්සු එවැනි සංස්කෘතියක් පටන් ගත්ත හින්දා තමයි හාමුදුරුවොත් මේ තරම් වරද්දගෙන තියෙන්නේ. ඒ නිසා අපි අලුත් විදියට හිතමු. හැම තැනකදීම නිවැරදි විදියට හිතන්න පුරුදු වෙන්න. කවදාවත් බාහිර දේට වටිනාකමක් දෙන්න එපා. බාහිරට පේන දෙයින් මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න එපා. හාමුදුරුවන්ට, ගුරුවරුන්ට, පාලකයින්ට කවදාවත් පිටින් පේන දේ බලලා ආකර්ෂණය වෙන්න එපා. මිනිස්සුන්ගේ වටිනාකම තියෙන ප්‍රතිපත්තිවල, අදහස්වල, මිනිස්සු දැනගත් දේ තුල කවදාවත් අඳින ඇඳුමෙන්, යන වාහනෙන් මිනිස්සුම අයින්න එපා. අපේ ළමයි ටියුෂන් පන්ති තෝරගද්දිත් තෝරගන්නේ තරුණ ගුරුවරයෙක්ගේ පන්තියක්, ලස්සනට අඳින සර් කෙනෙක්ගේ පන්තියක්. ඒ සර්ගේ වාහනේ යන්නේ මේකේ, අඳින්නේ මේ වර්ගය, දාන සපත්තු මේ වර්ගයේ ළමයව කතා වෙනවා, අපිට ඇහිලා තියෙනවා. ඒත් දරුවනේ, ඇත්තටම ගුරුවරයෙක්ගේ වටින්නේ මේ දේවල්ද? ළමයි ආකර්ෂණය කරගෙන තියෙන්නේ බාහිර දේවල් වලින්. සමහර ගුරුවරුන්ගේ පන්තිවල එක දවසට ළමයි 3000ක්, 4000ක්, 5000ක් ඉන්නවා. දෙමව්පියෝ හිතන්න එපා මෙච්චර ළමයි ගොඩක් යන්නේ ඒ පන්තිය හොඳ හින්දා කියලා. සමහර වෙලාවට ළමයි නියම වටිනාකමක් දැකලා නෙමෙයි එච්චර යන්නේ. හුඟක් පන්තිවල ගුරුවරු කුණුහරප කියනවා, අම්මලා තාත්තලා එක දන්නේ නැහැ, තරුණ ළමයි මේවා හංගින් ඉන්න, ගෑනු ළමයි පිරිමි ළමයි දෙපැත්තට බෙදලා මූණෙන් මූණ බලාගෙන ගුරුවරු කියද කුණුහරප අහගෙන හිනාවෙන්න ආසයි. ඒ නිසා රැල්ලට ළමයි යනවා. පන්තියට ඇවිල්ලා කියනවා, අපේ සර් හරීෂෝ මාර කතා කියන්නේ, ඔයත් එන්න. ඔබේ දරුවත් කියනවා, හොඳ පන්තියක් තියෙනවලු, මගේ යාළුවෝ ඔක්කොම යනවා, මටත් යන්න ඕන. අම්මා ඊට පස්සේ ගිහිල්ලා චුට්ටක් පිටින් බලපුවම ළමයි 5000ක් විතර ඒක පන්තියේ ඉන්නවා. අවසානයේදී ඔබ තීරණය කරන්න එපා හොඳම හොඳ පන්තියක් කියලා. ඔබේ දරුවා උසස් පෙළ සමත් වුණත් වැඩක් නැහැ. ජීවිතයේ අසමත් නම් දරුවාගේ ජීවිතයේ සමත් කළ හැකි ගුරුවරයෙක් පළමුව තෝරන්න, දෙවනුව උසස් පෙළ සමත් කරන ගුරුවරයෙක් හොයන්න, ඒ දෙකම කරන්න පුළුවන් කෙනෙක් ගාවට ඔබේ දරුවා යවන්න. නම්බුකාරකමට කියන්න ඕනේ නැහැ අපේ ළමයා යන්නේ අසවල් සර් ගාවට කියලා. පුළුවන් නම් පන්ති ගියේ නැහැ කියලා කියන්න. ඊට වඩා ආඩම්බරයක් තියනවද? මේ කතා කරන ධම්මදීප හාමුදුරුවෝ උසස් පෙළ සමත් උනේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවනිය වෙලා. අදටත් මම බය නැතුව ප්‍රසිද්ධ මාධ්‍යෙම කියනවා, කිසිදු උපකාරක පන්තියකට මම ගියේ නැහැ, ඒක කරන්න පුළුවන්. ඒ නිසා මේ ජනප්‍රිය රැල්ලට යන්න ඕනේ කියලා එකක් මේ සමාජේ නැහැ. තරුණ දරුවන්ට ඕක තේරෙන්නේ නැහැ. ඒ ළමයි ආසයි ගිහලා කුණු හරපහගෙන ඉන්න. එහෙම කාලයක් ඔබටත් තිබ්බනේ. දරුවා ආසයි ගිහලා මූණෙන් මූණ බලාගෙන හිනා වෙන්න. දෙපැත්ත කැපෙන කතා කියනකොට ඒගොල්ලන්ට පුංචි ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒක කිසිම තේරුමක් නැහැ. අම්මා තාත්තා ළමයි ගොඩාක් යන හින්දා, දුවගේ යාළුවෝ ඔක්කොම යන හින්දා දුවත් යවන්න ඕනේ කියලා හිතන්න එපා. අම්මේ තාත්තේ බෝසත් දුවේ පුතේ මේ කියන්නේ උපකාරක පන්තිවල උගන්වන්නේ නැහැ කියලා නෙමෙයි, කුණු හරප විතරක් කියනවා කියලා නෙමෙයි. හැබැයි ඔය කියන තරම් දෙයක් ඔක ඇතුලේ නැහැ. පුංචි දෙයයි තියෙන්නේ උගන්වන්න. සමහර රැකියාවල් කරන අයගේ උසස් වීම සඳහා ඊළඟ විභාගයට බුද්ධි පරීක්ෂණයක් තියෙනවා. ඒ වෘත්තීමය උසස් වීම සඳහා තිබෙන බුද්ධි පරීක්ෂණ සඳහා මුණ දෙන්න උපකාරක පන්ති තියෙනවා. චූටි දෙයයි උගන්වන්න තියෙන්නේ. ඒ විභාගයට තියෙන ප්‍රශ්න 40 ඉතා කෙටි කාලයකින් ළමයිට උගන්වන්න පුළුවන්. ඒකේ එක රටාවක් තියෙනවා. අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර ගත්තාම හොඳටම තේරෙනවා ප්‍රශ්න ආපු රටාවක් තියෙනවා. ගුරුවරයාට ඒක මාසෙන් උගන්වන්න පුළුවන්. හැබැයි එහෙමනොත් පාඩුයිනේ. එනිසා යාක මාස 3ක් අදින්න ඕන. චූට්ටක් උගන්වනවා, ළමයි එක කතාවට වැටෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් උගන්වනවා. අමතර දෙයක් ඇහුවොත් එහෙම ඒක ඉස්සරහට දිගටම පන්ති එන්න. එතකොට කියන්නම් මාස 3ක් එක දිගට ඇදලා ඒ ළමයිගෙන් හම්බ කරගන්නවා. හැබැයි ඕක මාසෙන් උගන්වන්න පුළුවන්. එහෙම දෙවල් පන්තිවල කරෙන්නේ නැද්ද? ඇත්තටම එහෙම අය ගුරුවරුද? ගුරුවරු කියලා කියන්න පුළුවන්ද? කවදාවත් එහෙම අපරාධ අධ්‍යාපනයේ නාමයෙන් කරන්න එපා. ඒව කවදාහරි සංසාරේ ගෙවන්න වෙනවා. ඒ නිසා ගුරුවරයෙක් තොරගද්දිත් බාහිර ආටෝප දිහා බලලා
පිටට පේන දේ බලලා ජනප්‍රියත්වය බලලා ගුරුවරයාගේ පෙනුම බලලා තෝරගන්න එපා. වරදිනවා. අපේ මුළු සමාජයටම වැරදිච්ච තැනක් කොතන? බලන්නකෝ සතියන්ත පුවත්පතක් අරගෙන මංගල දැන්වීම් තීරයේ නිකමට කියවලා බලන්න. තියෙන්නේ මොනවද? අච්චර දෙනවා, මෙච්චර දෙනවා, අඩි මෙච්චරක් උස වෙන්න ඕන, කොණ්ඩෙ දිග වෙන්න ඕන, මෙච්චරක් දායාද දෙනවා, රජයේ රැකියාවක් ඇති පුතුට, එහෙම නැත්නම් ව්‍යාපාරික පුතුට, එහෙම හොයන්නේ, විවාහ හොයන්නේ, පත්තරේ දාන්නෙත් ඒවා, උත්තර ලියන්නෙත් ඒ දේවල් බලලා, උස බලලා, දෙන්නේ මොනවද බලලා, තියෙන්නේ මොනවද බලලා, එහෙම මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුළුවන්ද? මේ බාහිර දේවල් දිහා බලලා පත්තරෙන් බාහිර මොනවද එයාට හිමි වෙලා තියෙන්නේ? එයාගේ දේපොළ මොනවද? දෑවැදි දෙන්නේ මොනවද? මේවා බලලා මිනිස්සු තෝරගෙන සැනසීමෙන් සතුටෙන් ඉන්න පුළුවන් කියලා හිතනවද? පින්වත්නි, මිනිස්සු හැම තිස්සෙම වරද්ද ගන්නවනේ. ඔතන ජීවිතයේ ජීවිත කාලෙම එකට එකතු වෙලා ජීවත් වෙන්න තෝරගන්න කෙනත් තෝරගන්නේ බාහිර දේ බලලනම්, පෙනුම බලලනම්, උස බලලනම්, ඇඟේ පාට බලලනම්, කොණ්ඩේ දිග බලලනම් වරදින්නේ නැද්ද? මොකද බුදුහාමුදුරුව මුලදිම කිව්වා ඔය දේවල් හරි ඉක්මනට වෙනස් වෙනවා. දිග කොණ්ඩයක් තියෙන කෙනෙක්ගේ කොණ්ඩෙට තියෙන ආසාව නිසා එයාව කසාද බඳින්න තීරණය කරන ඔබ කල්පනා කරලා බලන්න, දරුවෙක් දෙන්නේ කම්බරවලට ඔය කොණ්ඩ යන්නේ නැද්ද? කොණ්ඩ නැත්තටම නැති වෙනවා, පොඩි කොණ්ඩයක් ඉතුරු වෙනවා. දැන් මොනවටද ආදරේ කරන්නේ? වෙන කිසිම විශේෂයක් නැහැ, කොණ්ඩෙ විතරයි තිබුණේ, දැන් කොණ්ඩෙත් නැහැ. ඔන්න ඊට පස්සේ පෙන්නන්න බැරුව යනවා, වචනය කිව්වත් තරහ යනවා. ඇයි? ආස කරපු ආදරේ කරපු එකම කාරණාවත් දැන් නැහැ. දැන් ආදරේ කරන්න හේතුවක් නැහැ. පාටට ආස කරනවා, පෙනුමට ආස කරනවා, උසත මහතට ආස කරනවා. ඒ දේවල් දවසක වෙනස් වෙනවා. ඊට පස්සේ මොනවටද ආදරය කරන්නේ? බාහිර දේත් එක්කලා ජීවත් වෙන්න බෑ පින්වත්නි. ඒක තේරුම් ගන්න. කොච්චර සුන්දර දේවල් තිබුණත්, කොච්චර වත් පොහසත්කම් තිබුණත්, ඒ දේවල් වල ඔබේ ජීවිතේ සතුටට, සැනසීමට ලොකු බලපෑමක් කරන්නේ නැහැ. අපි සාමාන්‍ය සමාජය දිහා බලලා කියනවා, අර මිනිස්සයාට මෙච්චර ලස්සන බිරිඳක් ඉන්නවා, හැබැයි පිස්සෙක් වගේ බිබී ඇවිදිනවා. මිනිස්සු මෙහෙම කියනවා. මිනිස්සු හිතනවා, ඔච්චර ලස්සන බිරිඳක් මට හිටියනම් මම දන්නවා සන්තෝෂෙන් ඉන්න විදිය කියලා. එතකොට කල්පනා කරලා බලන්න, බිබී ඇවිදින එක අපි සාධාරණීකරණය කරන්නේ නැහැ. හැමදාමත් අපි කිව්වා පෞරුෂයක් නැති මිනිස්සු බොන්නේ, පෞරුෂයක් නැති මිනිස්සු මත්තතුරු බොන්නේ, මත් වෙලා වැනි වැනි ඇවිදින්නේ. හැබැයි මිනිස්සු කියනවා, අච්චර ලස්සන බිරිඳක් ඉන්න මේ මනුස්සයා මොකටද බොන්නේ කියලා, මේ මනුස්සයාට සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියලා. ඒ ලස්සන කොහොමද මෙයාගේ සතුටට බලපාන්නේ? අපි තේරුම් ගත්ත විදිහ වැරද්දක් තියෙනව නේද? පිටින් බලලා හිතනවා මෙච්චර හොඳ ගෙවල් තියෙනවා, මේ හොඳ වාහන තියෙනවා, ලස්සන නෝන කෙනෙක් ඉන්නවා, බෝල බෝල වගේ බබාලා ටිකක් ඉන්නවා, සන්තෝෂෙන් ඉන්න බැයිද කියලා. පිටට පේන දේවල් වල නෙමෙයි සැනසීම සතුට තියෙන්නේ. බාහිර දේවල් බලලා ජීවිතේ තීරණ ගන්න එපා. වරදිනවාමයි. එහෙම වැරදිච්ච අය සාක්ෂි දරාවි මං කියන දේ ඇත්ත කියලා. මුළු සමාජයක් විදිහට බාහිර දේවල් දිහා බලලා මිනිස්සුන්ට වටිනාකමක් දෙනකොට මිනිස්සු හිතනවා මගෙත් වටිනාකම තියෙන්නේ පිටට පේන දේ තුල කියලා. සමහර රටවල රාජනායකයෝ ගැන කතා කරද්දිත් කියනවා මොනවා වුණත් ඒ මිනිස්යාගේ පෙනුම හරි තිබ්බ කියලා, මේ මිනිහගේ එකක් නැහැ කියලා. ඒ කියන්නේ මිනිහෙක්ගේ වටිනාකම පෙනුමෙන්මයිනවා. එහෙම මුළු රටක් ජාතියක් විදිහට හැම දෙයකම වටිනාකම බාහිරට පේන පෙනුමෙන් තීරණය කරනකොට රටේ මිනිස්සු හිතනවා, රටේ මිනිස්සු තේරුම් ගන්නවා මගෙත් වැඩිපුරම වටින්නේ පිටට පේන දේ කියලා. ඒ නිසා සුදු වෙන්න පුදුම තරම් හීනමවනවා. එහෙම හීනමානයක් මේ රටේ නැද්ද? පුදුමාකාර නිෂ්පාදන තොගයක් තියෙනවා අපේ රටේ හැම සුදු කරගැනීම සඳහා. මං හිතන්නේ ලෝකෙ කිසිදු දියුණු රටක, දැක්මක් තියෙන රටක රූපලාවන්‍ය නිෂ්පාදන මේ තරම් නියාමණයකින් තොරව මෙහෙම සමාජයට දෙනව ඇති කියලා. ගෑනු ළමයි විශේෂයෙන් සුදු වෙන්න පුදුම ආසයි. මොකක්ද සුදු කියන්නේ? මොකක්ද ඒකේ තියෙන වටිනාකම? අනේ අපිට නම් තේරෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සු සුදු නැහැ. මේ දේශගුණය සුදු පාට වෙන දේශගුණයක් නෙමෙයි. අපි අවුවට හුරු වෙච්ච මිනිස්සු බලන්න, යුරෝපීය මිනිස්සු ඇවිල්ලා වෙරළේ පෙරලිලා නිදියන්නේ ඇයි?
පැය ගණන් වරු ගණන් වෙරළට වෙලා ඉන්නේ ඇයි? එයාලට ඕන චුට්ටක් තද පාට වෙන්න. තද පාට තමයි ලස්සන. සුදු පාට කියන්නේ ලෙඩක්නේ. මෙලනින් වර්ණකේ අඩු වුණාමනේ සුදු වෙන්නේ. ඒක නිරෝගිකම නෙමෙයි. අපේ මිනිස්සු මේ Tamanට නැති තත්වයන් මවා ගන්න කියලා කොච්චර අමාරුව වැටිලා තියෙනවද? කොච්චර රෝගීන් බිහි වෙලා තියෙනවද? කිසිම ප්‍රමිතියක් නැති නිෂ්පාදන පාවිච්චි කරලා සුදු වෙන්න ගිහිල්ලා ඔබේ ඔය සමට හානියක් වුණොත් ආය හදන්න බෑ. කවදාවත් ඔය බාහිර දේවල් වටිනවා කියලා හිතන්න එපා දුවේ. දුවෙක් විදිහට ඔයිට වඩා ලස්සන වෙන්න දේවල් ගොඩාක් තියෙනවා. ගොඩාක් ලස්සන වෙන්න ඕන ගැහණු දරුවෙකුගේ පාට නෙමෙයි මූණ නෙමෙයි ඔබේ තියෙනවා ඊට වඩා ගොඩක් ලස්සන වෙන්න දේවල්. ඔබට පුළුවන් නම් මහන්සි වෙලා ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න, වටින වෘත්තියකට යන්න, වෛද්‍යවරියක් වෙන්න, චිත්‍ර ශිල්පිනියක් වෙන්න, නීතිඥවරියක් වෙන්න, සමාජයේ වටින චරිතයක් වෙන්න. ඔබට පුළුවන් නම් ධනාත්මක චින්තනය පිළිබඳ දේශන පවත්වන දේශකවරියක් වෙන්න. කොච්චර වටිනාකමක් ඔබේ ජීවිතයට එකතු වෙනවද? පුළුවන් තරම් රටේ තියෙන ක්‍රීම් වර්ග ගෙනල්ලා ගගා ගගා පාට වෙනස් කරගන්න මහන්සි වෙන වෙලාවේ ජීවිතේට ඉලක්කයක් හදාගෙන මහන්සි වෙන්න. ඔබේ වටිනාකම අභ්‍යන්තරයෙන් ඇති කරගන්න. අපේ තරුණ දරුවන්ට මම හොඳ කතාවක් කියන්නද? මෙන්න මේක ඇත්තම ඇත්ත කතාවක්. මේ මහ පොළවේ ජීවමාන සාක්ෂියක්. මම දන්න එක දුවෙක් ඉන්නවා. එයාගේ අම්මයි තාත්තයි කලේ බුලත් විට හදන රස්සාව. බුලත් විට 50 60ක් හදලා ඒක කඩේකට දාලා එන ආදායමෙන් මේ දුවට ඉගැන්නුවේ. උසස් පෙළ ඉවර වෙලා විශ්වවිද්‍යාලයට සමත් වෙන්න බැරි වුණත් කොහේ හරි තැනක පුංචි රස්සාවක් කර කර ඉන්නේ නැතුව මේ දුව වෙනස් විදිහට හිතුවා. අම්මයි තාත්තයි බුලත් විට හදන රස්සාව කලේ එයා ඒකම විධිමත්ව කළා. බුලත් විට හදපු රස්සාව දැන් කර්මාන්ත ශාලාවක ස්වභාවයෙන් ඒගොල්ල බුලත් විට හදනවා. එක රැයක් ඉවර වෙනකොට ඒගොල්ලෝගේ ගෙදරින් බුලත් විට 6000ක් ඉදර හදනවා. ගමේ රැකියාවල් නැතුව ඉන්න අම්මලා වයසක 100ලා ඒ ගෙදර රැලි වෙනකන් වැඩ කරනවා. බුලත් විට 6000ක් උදේ පාන්දර ලොරියකින් ගිහිල්ලා නගර කීපයක කඩවල් වලට ඒ බුලත් විට 5000 දානවා. සාල ව්‍යාපාරයක්. මේ දුව දැන් ලක්ෂපතිනියක්. ඇය රජනක් වගේ ඒ ප්‍රදේශයේ ඉන්නවා. දැක්කද? ඉලක්කයක් තියෙනවා නම් වටිනාකමක් හදාගන්න එච්චර අමාරු නෑ. ඒකට කන්න තියෙන පළතුරු මූණේ ගාගෙන මිනිස්සු වය කරන්න ඕනේ නෑ. රටේ නැති ක්‍රීම් ගාගෙන හමලෙඩ කරගන්න ඕනේ නෑ. ඔබට වටිනාකමක් ලැබෙන්න අවශ්‍ය වෙන්නේ දැක්මක් සහ උනන්දුවක් පමණයි. එහෙම ඔබ විසින් ඔබේ අභ්‍යන්තරයෙන් ගොඩනගාගත් වටිනාකමක් තිබුණොත් කවදාවත් ඒක නැති වෙන්නේ නෑ. කාටවත් ඒක වටන්න බෑ. ඒ නිසා මිනිස්සුන්ගේ පිටින් පේන පෙනුම බලලා වටිනාකමක් දෙන්නත් එපා. ඔබේ ජීවිතේ වටිනාකම පිටට පේන පෙනුම විතරයි කියලා හිතන්නත් එපා. සමහර දෙමව්පියෝ අපි එක්කම ඇවිල්ලා කියනවා අපේ හාමුදුරුවනේ අපි කරපු රස්සාව අපේ දරුවට දෙන්න විදිහක් නැහැ. කැමති නැහැ හාමුදුරුවනේ. තාත්තා කරේ ගරාජ් එකක් වෙන්න පුළුවන්. තාත්තා කලේ ටේලර් ෂොප් එකක් වෙන්න පුළුවන්. පුතාලා කැමති නැහැ. තාත්තා කලේ කොණ්ඩේ කපන බාබර් ෂාප්ුවක් වෙන්න පුළුවන්. දරුවෝ කැමති නැහැ. ඒකම කරන්න. දරුවෝන්ගේ තත්ත්වය ගැන හිතනවා. හැමතිස්සම හිතන්නේ ටයිකෝඩ් දාගෙන පුටුවක කැරකි කැරකි ඉන්න රස්සාවක් තමයි වැදගත් කියලා. කල්පනා කරලා බලන්න, පුතාව උසස් පෙළ සමත් වෙනකන්, දුව උසස් පෙළ සමත් වෙනකන් තාත්තා ඔබට ඉගැන්වුවේ කොහොමද? 30-40,000ක් මාසෙකට වියදම් කළා. ඒ සල්ලි කොහෙන්ද? ඒ බාබර් ෂාප්ුවෙන්, ඒ ගරාජ් එකෙන්, ඒ එලෝලු කඩෙන්. ඒත් තාත්තා එච්චර ගාණක් ඔබට වියදම් කරලා ගෙදරට කන්න බොන්න දීලා සියලු වියදුණුත් කලේ ඔය පුංචි කඩෙන් වෙන්න පුළුවන්. ඒක තත්වෙට හරි නෑ. ඒක මදි. දැන් කාලෙට ගැලපෙන්නේ නෑ කියලා හිතලා ඒ පුංචි කඩේ සල්ලි වියලින් ඉගෙන ගත්ත දරුවෝ කොහේ හරි ගිහිල්ලා අනුන්ගේ තැනක බොරුවට ටයි එකක් දාගෙන 30,000ක 25,000ක පඩියට රස්සාවල් කරනවා. කල්පනා කරලා බලන්න, තාත්තා 25,000ක ඉතර මාසෙට වියදම් කළා දරුවට ඉගෙන ගන්නත්. දැන් මාසෙක පඩියත් එච්චරයි. කොච්චර මෝඩද? කල්පනා කරන්න, මම කියන්නේ තාත්තගේ බාබර් සාප්පුව ඒ විදිහටම කරන්න කියලා නෙමෙයි. තරුණ ළමයි නිර්මාණශීලී වෙන්න. නිර්මාණශීලී වෙලා තාත්තා ගොඩනගපු දේ, අම්මා ගොඩනගපු දේ
නව යුගයට ගැලපෙන පරිදි දියුණු කරන්න. ඔබට දුර ගමනක් යන්න පුළුවන්. බොහෝ දෙමව්පියෝ දුක් මහන්සි වෙලා ගොඩනගපු ව්‍යාපාර ඒ දෙමව්පියන්ගෙන් පස්සේ විනාශ වෙලා යනවා. දරුවෝ අනුන්ගේ තැනක කුලියට සල්ලි ගයිනවා. ඒක මහා ලැජ්ජා නැති වැඩක්. අපි දන්න එක මුස්ලිම් මිනිස්සෙක් හිටියා. එයාගේ රස්සාව තමයි පාරක් අයිනේ පුංචි තැනක ඉමිටේෂන් මාලවලලු වර්ණ ගන්වන එක වතුරේ දාන එක. ඒ තාත්තගේ පුතා ඉස්කෝලේ යන ගමන් නිවාඩු වෙලාවට තාත්තගේ රස්සාව පුරුදු වුණා. ඒ පුතා ලොකු වෙලා ඉගෙනගෙන ඉවර වෙලා එතනම ලොකු රත්තරම් බඩු කඩයක් දැම්මා. ඒගොල්ලෝ දැන් රජවරු වගේ ඉන්නවා. ඒ තාත්තා හරි අභිමානයෙන් ඉන්නවා. ඇයි සිංහල දරුවන්ට ඒක කරන්න බැරි? ලැජ්ජාවක් කියලා හිතන්නේ ඇයි? තාත්තා මෙච්චර කල් තමන්ව ජීවත් කරන්න හම්බ කරගත්ත රස්සාව අපේ දරුවෝ කරන්නේ? තාත්තගේ රත්තරම් බඩු කඩයක් තිබුණා නම් ඒකත් බංකොලොත් කරලා වහලා මොකවත් නැතුව දත නියෝනියෝ ඉන්න එක. ඒ නිසා කල්පනා කරන්න, වැදගත්කම කියලා කියන්නේ අනුන්ගේ තැනක බොරුවට ටයි දාගෙන ඉන්න එක නෙමෙයි. ඔබට බොහෝ දුර ගමනක් යන්න පුළුවන්. මුල් කාලේ ජීවිතේ ටිකක් දුක් විඳින්න. ඔබ ටයි දාගෙන හැමදාම අනුන්ගේ තැනක රස්සාවට යනවා. මුලින්ම ගියේ 20,000 පඩියට. අවුරුදු 10ක් යනකොට පඩිය 40,000යි. තේරුමක් තියෙනවද? ඒත් බුලත් විට විකුණපු මිනිස්සයාගේ කෙල්ල බුලත් විටම හදලා දැන් යනවා ප්‍රාඩෝ එකක. ඔබ තවම 40,000 පඩියට බස් එකේ වැඩට යනවා. පින්වත්නි, දවසක් ධර්මාසනයේ ධර්ම දේශනාව පටිගත කරන්න වඩිනකොට කෝට්ටේ දියත උයන ඉස්සරහින් වඩින වෙලාවේ කැඳ කෝප්පයක් වළඳන්න නතර වුණා. පස්සේ මම දැක්කේ කැඳ විකුණන අම්මා කැඳ විකුණන්න එන්නේ ප්‍රාඩෝ එකෙන්. මිනිස්සු ප්‍රාඩෝ එක හින්දත් කැඳ බොන්න නවත්තනවා ඇති. ඒ නැතත් විශාල පිරිසක් ඒ අම්මගෙන් කැඳ බොනවා. ඇය සාමාන්‍ය පවුලක කෙනෙක්, දුක් විඳ කෙනෙක්. හැබැයි දැන් ඇය කැඳ විකුණන්න එන්නේ ප්‍රාඩෝ එකෙන්. ඒ ප්‍රාඩෝ එකේ යන කෙනා දැන් හිතන්නේ නෑ කැඳ විකුණන එක ලැජ්ජාවක් කියලා. ධාර්මික නම් මිනිස්සුන්ට කරදරයක් නැත්තං හෘදේ සාක්ෂියට එකඟ නම් වැදගත්කම කියන්නේ අන්නේ එක. ප්‍රාඩෝ එකෙන් ඇවිල්ලා විකුණුවත් විකුණන්නේ හොඳ දෙයක්. ඔබ උදේ කාලේ දියතු වෙන පැත්ත ගියොත් මම කියනවට පොඩ්ඩක් ගිහිල්ලා ඒ අම්මගෙන් කැඳ උගුරක් බීලා ඒ කතාවත් අහන්න. තරුණ දරුවෝ ඒ කතාව අහලා හිතට හයියක් ගන්න. අම්මගේ තාත්තගේ සල්ලි නාස්ති කර කර අවුරුදු 35-40 වෙනකන් රට වටේ කෝස් කර කර ඇවිදලා අන්තිමටත් කරගත්ත දෙයක් නැතුව හිස් අතින් බලාගෙන ඉන්න ඔබ කල්පනා කරන්න, කැඳ විකුණපු මිනිස්සු කැඳ සල්ලි වලින් ප්‍රාඩෝවල යනවනම් මොනවද කරන්න බැරි? ඕන අරමුණක් අවශ්‍ය වෙන්නේ, උවමනාවක්, හිතට හයියක්. බාහිර ආටෝප ගැන, පෙනුම ගැන හිත හිත ඉන්න එපා. අවසානයේ ඔබට පිටත් නෑ, ඇතුළත් නෑ. ඔබ හිස් පිනිහෙක් බවට පත් වෙනවා. එනිසා ශක්තිමත් අරමුණු හදාගන්න. පිටට පේන දේ කොහොම වුණත් කමක් නෑ. ඔබ ලෝකෙට කොච්චර දේවල් මවලා පෙන්නුවත් ඇත්තටම මේ ලෝකෙ මිනිස්සු එකින් සතුටු වෙන්නේ නෑ. ඔබ නිසා ඔබයි සතුටු වෙන්න ඕන. අපි ආසයි ලෝකෙට පේන ජීවත් වෙන්න. ඒ විදිහට ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණ දෙන මිනිස්සු හීන මානෙන් හෙලා දකින්න එපා. කවදාවත් ඔබේ ඔය තත්වය දවසක ඔබට නොහිතපු වෙලාවක අහිමි වෙන්න පුළුවන්. ඔබේ රැකියාව, ඔබේ යන වාහනය, ඔය ටයි එක, කෝට් එක ඔබෙන් ගැලවෙන මොහොතක් එන්න පුළුවන්. සමහර විට ඔබටත් එදාට මහපාරට වැටෙන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඉතුරු කරන්න ඔබටත් ආයෙත් මහපාරෙන් පටන් ගන්න ඉඩක්. කැඳ විකුණපු මනුස්සයව, කඩල විකුණපු මනුස්සයව, පාර අතුගාපු මනුස්සයව හෙලා දැක්කොත්, ඒ මනුස්සයව මේ සමාජේ කොන් කළොත් ඔබට කවදාවත් ඒ තැනට යන්න බෑ. මතක තබා ගන්න, ලෝකේ රටවල් වල දියුණුව කියලා කියන්නේ ගොඩනැගිලි වල දියුණුව නෙමෙයි, මිනිස්සු හිතන විදිහේ දියුණුව. සමහර රටවල් වල, රුසියාව වගේ රටවල් වල වෛද්‍යවරු ඉන්නවා. රැකියාව කරලා ඉවර වෙලා තවත් අමතර ගාණක් හොයාගන්න ඕනේ නම් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ නැතුව තමන් වෛද්‍යවරයෙක් විදිහට සේවය කරපු රෝහලෙම හවස් කාලේ රාත්‍රියේ ඇටෙන්ඩන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ මනුස්සයෙක්ෙන් පැය 4ක් වැඩිපුර වැඩ කරලා කීයක් හරි හොයා ගන්නවා. අපේ රටේ එහෙමනම් කරන්න පුළුවන්ද? අපේ රටේ වෛද්‍යවරයෙකුට පුළුවන්ද ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න? ආයි එතකොට තත්ත්වයට මොකද වෙන්නේ? මේ තත්ත්වය කියන එක කොහෙද හැදිලා තියෙන්නේ? ඇත්තටම මේ තත්ත්වයේ තියෙන මිනිස්සුන්ගේ ඔළුවල මේක, මම මේ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ, මම පයින් යන්න හොඳ නැහැ, මම කඩවල් වලින් කන්න හොඳ නැහැ, මේ බොරුවට මවාගත්ත තත්ත්වයක්.
ඒ තත්ත්වයෙන් ඔබට අත්පත් කරපු දෙයක් නැහැ. ඔබ විවෘත මිනිහෙක් වෙන්න, නිදහස් මිනිහෙක් වෙන්න, තවත් මිනිස්සෙකුට ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් විදිහට ලස්සන සමාජ තත්ත්වයක් මේ පරිසරය තුල හදන්න, මිනිස්සුන්ගේ පෙනුමට ඇඳුමට ගරු කරන සමාජය වෙනස් කරන්න. පින්වත්නි, සමහර රටවල්වල දේශපාලකයින්ට සැලියුට් ගහන්නේ නැහැ. හමුදාවේ උසස් නිලධාරීන්ට සැලියුට් ගහන්නේ නැහැ. හැබැයි සියලු දෙනා එකතු වෙලා පාර අතු ගන්න මිනිස්සයට සැලියුට් ගහනවා. ඒ මිනිස්සයා බස් එකට නැග්ගාම සීට් එකක් දෙනවා. සනීප ආරක්ෂක සේවකින්ගේ දරුවන්ට ඒ රටේ ඕනේ පාසලක ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා අපේ රට පිරිසිදුව තියාගන්න විශාලම කැපකිරීම කරන්නේ පාර අතු ගන්න කෙනා, කාණු සුද්ධ කරන කෙනා. ඒ කෙනා ඒ දේ කරන නිසායි සෞඛ්‍ය සම්පන්න රටක් අපිට ලැබුණේ. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා ඔහුට ගරු කරනවා. අපේ රටේ එහෙමනම් එහෙම තත්ත්වයක් තියෙනවද? මිනිස්සුන්ගේ ඇඳුමට නේද සලකන්නේ? ඒ ක්‍රමය අපි වෙනස් කරමු. ඔබටත් දවසකේ තැනට වැටෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් බැරි වෙලා හරි ගෞරවනීය විදිහට ඒ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් වෙන්න මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න අපි හැමෝම එකතු වෙමු. මිනිස්සුන්ට ගරු කරමු, ඇඳුමට නෙමෙයි මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිවලට. ඒ නිසා බෝසත් පින්වත්නි, ධම්මදීප හාමුදුරුව යන වාහනයට පෙරවෙන සිවුරට නෙවෙයි මේ කියන වචනවලට වටිනාකමක් දෙන්න. ධම්මදීප හාමුදුරුවන්ව අද දැක්ක විදිහටම ඔබට හෙටත් දකින්න පුළුවන්. සමාජයේ වටිනාකමක් දෙන්නේ මොනවට වුණත් මම වටිනාකමක් දෙන්නේ ප්‍රතිපත්තිවලට. අපි එහෙම සමාජයක් හදමු. බාහිර පෙනුමට වඩා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික සුන්දරත්වයට වටිනාකමක් දෙන සමාජයක් ගොඩනගන්න ඔබත් ඉදිරියට එන්න. ඔබට තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං තේ. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ දියුල පිටිය බරවාවිල ශ්‍රී අභිනව රාමාධිපති පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ගෞතම බුදුවදන් ප්‍රායෝගිකව සමීප කරන්නට තව තවත් දිරිය බලය ශක්තියම ලැබේවා. හැම දිනකම උදැස්සන 5:30ට දුවගේ පුතාගේ ආරක්ෂාව වෙනුවෙන්ම දුවගේ පුතාගේ දියුණුව උදෙසාම ඔබත් අභිසම්විධාන පිරිත දුවගේ පුතාගේ නමින්ම සජ්ජායනය කරන්න. හෙටත් උදෑසන 5:35ට අමාදම් මිහිර ශ්‍රවණය කරන්න. අදත් රාත්‍රී 11:05ට සසර ගමනේ හිතසුව පිණිසම මහා සතිපට්ඨාන සූත්‍රය ශ්‍රවණය කරන්න. අලුයම 4:00ට රාහු කේතු අපල දුරු කරවන ගුරු මාරුවෙන් ඔබට සිදුවන අපල බාධක මග හරවා ගන්න සූර්ය පිරිත මුළු පවුලටම ඇසීමට සලස්වන්න. හෙටත් රාත්‍රී 9:05ට ධර්මාසනයෙන් බුදුබණ අහන්න. ඔබ හැමට තෙරුවන්.